ඒ නිසා අපි මේ හිතන්න බෑ අපිට කියන පිළිගන්නත් බෑ මේක මේ බුදුහාමුදුරුවන් මේ සිද්ධාර්ථ කුමාරයා මේ හරි වැරදක් කළේ කියලා මොකද ඒක රජ කුමාරේ රජමාලිගාවක සිටියේ දරුවන්ට දේපළවල අහිමිවීමක් කිසි දෙයක් වෙලා නැහැ අසාධාරණයක් මේ කා භාර්යාව අනාථ කරා කියලා කියන්නත් බෑ එහෙම දෙයක් මෙතන සිද්ධ වෙලා නැහැ ඊට වඩා උතුම් ආදර්ශයක් තමයි දුන්නේ මොකද මේ පරිත්‍යාගය කියන එක තමන්ගේ භාර්යාව වුණත් මේ විදිහට අපහැල යන තරම් අත්හැරීමේ අත්හැරීමේ ශක්තිය උන්වහන්සේලා තිබෙනවා වගේම නැකයි එකෙන් පෙන්නනවා ඒ නිසා ඒතර ආදර්ශමයි ඒතර ආදර්ශය ඒ චරිතය තුළ තියෙන ආදර්ශය තමන්ගේ දරුවා තමන්ගේ භාර්යාව උතුම් පරමාර්ථයක් නෙමෙයි ඒ විදිහට කැප කිරීම මේ වගේ මේ අත්හැරීමේ ලක් කරන්න ශක්තිය තියෙනවා ඒක තමයි පාරමී කවුරු රැවුවොත් දැන් පැහැදිලි කරගන්න මොකද හරියට අහනවා මේ හරියට ආර ආගම් ප්‍රචාරක කෙනෙක් ඔය දැන් හම්දුරනේ සාමනේර හම්දුර මහාන කරනකොට කියන්නේ ළමයින්ගේ human rights මේවා කරා කියලා ප්‍රචාරයක් කියන්නේ ඒකත් ඒ වගේ කියන්නේ මොකද දැන් ලංකාවේ මහාම පොඩි කාලේ මම කියන්නේ ඔව් හරි මට තේරෙනවා මං කියන්නේ ඒකත් ඒ වගේ කියන්නේ මොකද එතකොට කියන්නේ අසාධාරණයි කියලා එක තමයි පෙන්වන්න හදන්නේ. ආ පෙන්වන්නද? නේව මෙහෙමයි. ඒවා මේ කෝකටත් අයිලි වගේ මේ මේගොල්ල මේ අපට ගන්නන්න රයිමන් ප්‍රයිස් ගන්න ඉස්සලම කතා කරලා බුදුහාමතුරු. හියුමන් නෙවෙයි බීන්ස් රයිට්. ලෝක සත්වයෙන් අයිතිය ගැන කතා කරලා දෙන්නේ බුදුහාමතුරු. ඒ නිසා තමයි පංචශීලයේ පෙන්වන්නේ. පංචශීලයෙන් ගන්නවා මේ අයිතිවාසිකම්. මේ මිනිසුන් දෙ විතරක් නෙවෙයි අනිත් අය සතුන්ගේ අයිතිය නැහැ නේ මේගොල්ල කතා කරාට. සතුන්ගේ මස් කාලා නේ ජීවත් වෙන්නේ. අහිංසක සතුන්ගේ මේ සතු මේ හැදලා වඩලා ඒකගෙන් වැඩක් අරගෙන කිරි අරගෙන කිරි බීලා අන්තිමට එක මරලා එක මාසුත් කන මොකක්ද ඒ දෙන සදාචාරය නැද්ද එහෙම සදාචාරයක් ඇති මිනිස්සු අපිට බණ කියන්න එනවා මේ සයිකලස් කරනවා අවසානයේ දැන් මේ වෙසක් එක ගැන මේ අනුසුරි නෝනා කෙනෙක් මගෙන් ඇහැව්වා මේ බුදුහාමුදුරන්ගේ උපත වෙන්නේ ඕගොල්ලෝ මොනවද කරන්නේ කියලා පස්සේ මම ඉන්නේ ගෝ අපේ ලංකාවේ මෙහිම මේ අපිට මෙහිනම් කරන්න බෑ ලංකාවේ එහෙම හැම ගමක් ගමක් පාසා මෙහෙම දාම් සැල් දෙනවා එදාට මෙහෙමයි පාරේ එක වාහනයක්වත් යන්න බැහැ නවත්තලා කියලා අපේ ඊගොම එහෙම සාරි සන්තෝෂ වෙලා එයාගේ කටින් එයා කව බලන්න අපේ ජේසුස් වහන්සේගේ උපන් දිනේ දවසට මොන තරම් සත්ත කන්දරාවන් මරාගෙන අපි කනවද මොන තරම් දීමන දිනවද අපි මොන තරම් පෞකාරයෝද කියන එක එයාගේ කටින් ඉතින් ඒක මේ ඒගොල්ලෝ කියන්නේ ඒසාර අයිතිවාසිකම් ගැන දැන් ළමයි මහාන කරනවා කියන එකයි මම ඔය කිව්වේ මං ගැන මං දැන් කිව්වේ ආත්මරණව නෙවෙයි මං උදාහරණ කිව්වේ ප්‍රත්‍යක්ෂ ඒ වගේ තමයි මට මහාන වෙන්න බා කියලා මේ ගෙදරින් කිව්වට මං පිළිගත්තේ නැහැ මං කිව්වේ මගේ ඇදලි දිස්ත්‍රාණය ඇතුළේ මහාන වෙන්න ඕන කියලා ඒක මගේ පොඩි ඉතින් මම එදා ඉඳලා අද දක්වා මහානක මේ තියෙනවා කවුරුත් බලපෑම් කරලා යන්න කිව්වේ නැහැ ඕන තරම් මේ ගෑන ළමයි ආ විශ්වවිද්‍යාලයේම යාළු වෙන්න මේ ලොයේ පිළිවෙල හිංසා කරලා යාළු කම් ඇති කරා පලාතටවත් එන්න දුන්නේ මගේ අත දෙකම මම කියන්නේ ඒකනේ කවුරක් කාටවත් මම බය නැත්තේ ඒකනේ මොකද මම කාටවත් චෝදනා කරන්න බෑ මම හදවත දන්නවා ඒ කතාව එකඟයි කියලා මාත් කියනවා මගේම මඩලෙක හිතනවා අයෝ කතා විශ්වවිද්‍යාලේ දුණා සාදු මන්න කියනවා ඒකේ මෙන්න මේ වගේ දේවල් මෙන්න මේ වගේ දේවල් වුණා කියලා අපේ සංසාරික පුරුදු තමන් එඩිතර නම් පුළුවන්ලු අපේ සංසාරික ඒ දෙන් ඇත්ත අපේ සංසාරික පුරුද්ද ඇතුව අපේ ළමයි කියන්නේ ඔය හැම ළමයෙක්ම අයලා මහාන වෙන්නේ නැහැ නෑ ඒක තමයි අමුදෙන් දැන් අපි ඒක දන්නවා ඒක මේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ ඒක නිසා ඒගොල්ලන්ට කියන්න දෙනවා කරා උඹලා මිනිස්සුන් ගැන අයිතිවාසිකම් ගැන මට කිව්වා ළඟට අර සතුන්නේ නැද්ද ඒ අයිති ජීවත් වෙන්නේ තියෙනවා ඒ නිසා බොරු අයිතිවාසිකම් ගැන කතා කරන්න බෑ ඒක දැනගෙන ඉන්නවා අමුදෙන් අපි කතා කරනකොට අනිත් එක ලංකාවේ ने